රාජකාරිය කිරීමට අවශ්‍ය කරන හේතුන් සියල්ලම අපි අඳුරගෙන තියෙනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන සියලුම වර්ගයේ තර්ජන අපි අඳුරගෙන තියෙනවා. වෙන්නස මගේ ගෙදරටත් දාපු ACL ෆයර් ගාඩ්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආරක්ෂක ලේකම්වරයා පිළිගත්තේ දියබඩන නිලමේ ප්‍රදීප් නිලංග දයාල මහතා විසින්. ඔබතුමාට ජනාධිපතිතුමා විශේෂිත වූ කාර්යභාරයක් භාර දීලා තිනවා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රධානතම කටයුතු සිදු කරන්නට. ඔබතුමා කොයි ආකාරයෙන්ද මේ ජනාධිපතිතුමා භාර දුන් කාර්යභාරය ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙන්නේ? අපි හොඳ හැටි අඳුරගෙන තිනවා මේ රාජකාරියේ යෙදී රාජකාරිය කිරීමට අවශ්‍ය කරන හේතුන් සියල්ලම අපි අඳුරගෙන තිනවා. අපේ රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන සියලුම වර්ගයේ තර්ජන අපි අඳුරගෙන තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ රටේ ජනතාව, මහ ජනතාව අපහසුතාවයට පත් වෙන සියලුම මාදිලියේ සාම්ප්‍රදායික නොවන තර්ජන තියෙනවා ගොඩක්. ඒ සාම්ප්‍රදායික නොවන තර්ජන ඉතා ඉක්මනින්ම සමනයකට පත් කරන්න අපේ රටේ තියෙන ත්‍රිවිධ හමුදාවේ තියෙන හැකියාවන් වර්ධනය කරමින් ඒගොල්ලන්ගේ කැපවීම මත ඒ කාර්ය ඉෂ්ටු කරන්න තමයි අපි අපේ රජයේ බලාපොරොත්තු. වෙබ්සයිට්ල තිබ අත්තරගෙන උතුරේ හමුදා කඳවුරු දැන් මේ ඉවත් කිරීමට යම් විසඳුමක් කර හිම සූදානම් සාකච්ඡාවක් තියෙනවද? ඒ අවස්ථාව අනුව රජයේ අපේ නායකත්වයත් සමගත් කතා කළා. ඒ අවශ්‍ය කරන තීරණ ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රිවිධ හමුදාවේම ආබාධිත රණවීර මේ වෙනකොට යම් යම් ගැටලුවට මුහුණ පාලා තියෙනවා. ඔවුන්ගේ වැටුප්නම් ගැටලු තියෙනවා කියන නමුත් උසස් සීමේ උන්ට ලැබෙන්නේ නැහැ කියලා කිව්වා. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. මේ ආබාධිත රණවීරුවන් සම්බන්ධයෙන් ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරනවද? ඒ සම්බන්ධයෙන් විශාල ගැටලු රාශියක් තියෙනවායි කියලා මට වැටහෙනවා. එයට අවශ්‍ය කරන පිළියම් ක්‍රමානුකූලව ඉතාවත්ම විනිවිදභාවයකින් යුතුව ඒතුමන්ලාට අවශ්‍ය කරන ඒතුමන්ලාට අගතියක් නොවන විදිහට ප්‍රශ්න නිරාකරණය කිරීම තමයි මගේ බලාපොරොත්තු. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.